ි බා සහ හොරු හතලිිය අල්ලි බොරු! පට්ට බොරු! මේ වගේ වචන අපි අහල තියෙනවා ඒවගේම මේ වචනහා සම්බන්ධ ප්‍රබන්ධ කතාත් අපි ඕන තරං අහල තියෙනවා. අපි හැබැයි අද මේ කියන්නේ යන්නේ පාර්ලිමේන්තුේ අල්ලි බොරුව ගැන. පාර්ලිමේන්තුව සති දෙකක් මේ මාසිට රැස් වෙලා තියෙනවා ඒයිනං කිව්වේ පර්ලිමේන්තු රැස්සනේම අපේ රටේ ජනතාව දැවෙන රට දැවෙන මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න පාර්ලිේන්තුට රැස්සුනා කියලා. පක්ෂ විපක්ෂ හැමෝම මේක කිව්වා. විපක්ෂය බලන්න ජනතාව පාරේ පව් කන්න නැහැ. අව්්‍ය වේලෙනෝ වැස්සේ තෙමෙනවා, තාත් අතෙල්පෝලිමේ අම්ම ගෑස්පෝලිමේ දරුව ගෙදර බඩගින්නේ. එයසේ ලයිට් කපනවා. රුපියල මස්ත බාල්ද වෙනවා ඩුවිලා අහසවසට බෙහෙත් නෑ! හොරා කනම ඉවරෙකුත් නෑ. මේ විදියට තමයි විපක්ෂය පාර්ලිමේන්තුේදී දිගින් දිකටම පහුගිය සති දෙගෙත් කිව්වේ. ආණ්ඩුව කියන්නේමකද? ජනාධිපතිහරි අගමැති ගෝහෝම්ම නොත් රටම ගෝහෝම් තමයි. එකම නායකයා එතුමයි මෙතුමයි. රාජපක්ෂලා ඉන්න ඕන හොඳටම කරන්න. අපි නැත්තම් බැහැ. අද ප්‍රශ්න විස දෙවා බයන්න එපා හෙට ගෑස් දෙනවා තෙල් බදෙනවා හොඳටම පොහොර දෙෙනවා අරකද මේකද. දෙන්න ඕන්න ටොපිටික ඔක්කොම ආයෙත් පාර්ලිමේන්තුවේද දුන්නා. ඒතමයි ආණඩු පක්ෂය පහුගිය සතියදී ජනතාව පාර්ලිමේන්තුවේද අදපුහටි ැ වත් සෙට්ට එකක් ඉන්නවේ පාර්ලිමේන්තුවේ ඒ තමයි ස්වාධීනවුණු අය ඒයාලා හිටපු ආණඩුව පත්තුරු ගැහුවා. ජනාධිපතිට අගමැතිට කැබිනෙට් එකට පලයන් කියලම කිව්වා. හැබැයිතින් මේ අතරතුර ඉඳ හිට රටට වැදගත් ඒ කියන්නේ රටේ ජනතාව පාරි දුක්විඳනයකට එකක් දෙකක් වටින විසඳුම් ප්‍රකාශයන් නිකුත් වනනා. ඒ ඉතින් ඒ යෝජන අතරේ පට්ට මෝඩ අතල් ගන්න කී දෙනෙක් කට ැද දොඩවලා ඒ විවාදෙන් නැති කලාද. ඔන්න ගහ මරා ගණඩහදනවා. කතානායක සභාව කල්තිලා අර මෝඩිසෝරිලා මේ තරහවෙලායනවාවගේ සභහව කල්තියල යන. ඒ අස්සිේ සමඟිජනබලවේගේ පසුගේ විසිසෙක්වවෙනිදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධන සඳහා ෝජනා ඇතුළත් කෙටුම් පතක් කථනායකවරයට බහර දුන්න. මෙන්න පහුවද විසි දෙවනිද අර ස්වාදීනවුණු මන්ත්‍රීවරුන් හතරිස් දෙනා විසි ඒක් පිනි වි්‍යවස්ථා සංශෝධනය පාර්ලිමින් තුරී දිරිපත් කරනවා. දැන් නැත්තටමගත්තුත් මූලික ප්‍රමුඛතම අවශ්‍යතාවය මොකක්ද මේ ව්‍යවස්ථා සංශෝධනද. මේම හරිගස්සගෙන රට කෙලින් කරන්න තාව කොච්චරකාලයක් ඇයිද ඔය කියනවි දිහට. මේයාලා පාර්ලිේතු ඇවිල්ලා. උදේ බඩපිරෙන්ඩ හොඳට කාලා. ඒ සියකේ පොඩි නින්දකුත් ගහගෙන පාර්ලිමේන්තුව ඇතුළේ ආතල් ගන්න හැටි අපි දකිනවන. ඒ වෙලාවෙේ ජනතාව තාම පාරේ. කට්ට අව්වේ වැස් සෙතබෙනවා. බඩගින්නේ. ඒ අස වැඩිකන්නත් වෙලා. ගුටිකන්නත් වෙලා ගෝල්ෆේස් අරගලේට මාස භාගයක්. රට පුරාම උද්ඝෝෂණ. පොඩ හිතල බලන්නකෝ ඔය පාලිමේන්තුව ැස්සුණු දවස්වලම තමයිනේ රුපියල් සිය ගණනකින් තෙල්මිල ඉහල ැගේ. ය <Sanye>, e ො පා ඇඳමක් ඇඳගෙන හරි ඒමනත්තන් ඇඳු නැතුව හරි ඇවිල්ලා කවුරුත් ජනතාව පත්කරපු පීඩාවට අරගල කරාද! පාර්ණමේතු ඇතුළේ! ඇමතිලා පත්කරලා තරුණ හයියට ජවයට තෙලුත් වැඩි කලා. ඒ අසේ අලුත් ඇමතිලා ආපු ගමන් පැකීපයක් ඇතුරත අයින්සකයින්ට වැඩිතිබ්බාට පස්සේ ඒක සාධාර්ණය කරණයක්ත් කරනවා ෙවන් කර තුඩු ඇදලා පේදුරුතුුවට රටේමඉන්න ජනතාව පලයම් පලයන් කියලා කියද්දී ජනාධිපතිවරත් අරින්න. කොහෙෙන් හරි ඔලු ගෙඩියක් බාගෙන? දැන් රාජ්‍යමතුවරු රොත් අයි චුටිැබිනට්ට එකයි. හැබයි නතවිල්ලපු වෙනස නෙමේ කුට්ටමමාරු කිරල්ල. ආණ්ඩුව පන්නලා තමයි රට හදන්න පුළුවන් කියලා විපක්ෂය හිතනවන. ඇයිඔය කියන විිශ්වාස බංගේය දෝෂාපියෝගේ ගේ නැත්තේ මේ සතිය ගේනවකිව්වා අදගේනවා හෙට ගේනවකිව්වා. ඒත් තාම නෑනෙ බොරුවක්නේ අණ්ඩුව කියන්නේ බහතරය තියෙනවා අපිට තාම පොරවා ල අපි කියලා එහනන් දේනේඉතින් කොන් ගොඳටම. සාකච්චාරල මේ ප්‍රශ්න වෙසදන්න ඕනම්. රටේ ජනතාව ගැන මේ දේශපාලවීන් හිතනවනම්. හරියට පැය විසි හතරක් ඇති යෝජනා අදහස් අරගෙන ප්‍රශ්නය විසඳන්න. ඇත්තටමයාලට ුවමනාවක් නැහැ. පාර්ලිමේන්තුවට රැස් වෙලා කරන්න පට්ටපල් බොරුවක්. අපේ සල්ලි ටික කාල විනාශ කරලා තවත් රට අගාදයට දානයක විතරයි මේ අයි කරන්නේ. පාර්ලිමේන්තුව දවසේවයදම එයාලට එන්ඩ අන්ඩ වාහනවලට ගහන තෙල් දීමනා කොච්චර මුදලත්ද. ී දක් ීරණයක් ගන්න බැරිනක් මිනිස්සුන්ට සහනයක් දෙන්න බැරිනම්. ඇත්තටම මේ පාර්ලිමේන්තුව මොකටද. අර රංජර් රාමණයක මහත්තයක් කිව්ව කතාව අපිට අදත් කියන්න වෙනවා. ඒතමයි මල්ලි මේ ඔක්කොම පට්ට යාලුවෝ පට්ට හොරු කියලා.